ඉල්ලා මේ කරන සටන ජනාධිපති තුමා අපේ රටේ සේනාධි නායකයා පොරොන්දු වුණා. අපේ මේ රණවිරුවන්ට විරින්දාවරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප ලබා දෙනවා කියලා ජනාධිපතිතුමා වෙන්න ඉස්සෙල්ලා ජනාධිපති අපේ හුදු අපේක්ෂකයාට පොරොන්දුවක් දුන්නා. ඒ වගේම නිදා මේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා මුළු මහ රටත් ලෝකයක් බලා ඉදදී පොරොන්දු වුණා මේ ආබාධ රණවිරුවන් සහ විරින්දාවරු දෙමාපියන්ට මේ වැටුප ලබා දෙනවා කියලා. නමුත් දැන් කල් ගෙවන ගෙවෙමින් දැන් ජනාධිපති ධූරය අවසන් වෙන කෙටි කාලයයි. නමුත් මේක පැහැර හැරපු නිසා මේ වගකීම යුතු මේ දේශීයශිපා පාර්ලිමේන්තු නියෝජනය කරන ඇමති මැති ඇමතිවරු මේකට වගකී යුතුයි. ඒ වගකීම ඔවුන්ගේ කරපිටයි, මහජනතාවගේ කරපිටින් ගිය නියෝජිතව හැටියට රට බේරලා දීලා නිදහසේ ඔබට වේදිකාවල කතා කරන්න හදලා දීපු අපි, කකුල් අත්පා ඉස්ත දන් දීලා හදපු අපි මේ ආබාධ රණවිරුවන් මේ විදියට පාරේ මහපාරේ දුක් විඳින්න දෙන්න එපා. ඒ දුක් විඳින්න ඔබගේ ඔබට ලැබෙන ඔබේගේ දේශපාලන ජීවිතයට ලොකු අනතුරක් වෙයි. ඒ වගේම හෙට දිනේදී දැවන්ත අරගලයක් යයි. හෙට දිනේදී මරුමස්ථාන කීපයකට අපේ කට්ටිය අතුල් වෙන්න උත්සාහ කරයි. ඒකේදී රටට හානියක් වුණොත් මේ ආබාධිත රණවිරුවාගේ කවුන්ට් එකට දාන්න උත්සාහ කරන්න එපා. මම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රටේ ජනාධිපති වෙන අධිකාරු ජනාධිපතිතුමා, ඒ වගේම ආරක්ෂක සේනාධි නායකයාට මේ වැටුප කිසිම කප්පාදුකින් තොරව මේ ගෙවාගෙන ක්‍රමවේදයටම ලබා දෙන්න කටයුතු කළ දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.